සුබ සන්දෑවක් ඔයාලා ආබරිකඩ අලෝලි හිතුතුනි බෙහෙවින් ස්තුතිවන්ත වන විස්තර කතනේ කිනා තමිළ බස්සින් විස්තර කතනේ කිනා සහෝදරයාට සුදානම් වන්නේ මේ තියුණු තීරණාත්මක තරගයක් ආරම්භ කර තිබෙන්නේ කඩාපිටිය තුලදී කොට්ටාව එලිගන්ස් කණ්ඩායම සහ වෙන්නොස් බොලොන්නා කණ්ඩායම අතර තියුණු තීරණාත්මක උණුසුම් තරගයක් ආරම්භ කර තිබෙන්නේ ආරම්භක පන්තු වාරයේ ක්‍රාත්මක කිරීම සඳහා මේ යාපව ප්‍රදේශයට නැකම් කියලා ද ක්‍රිකට් අමිල ප්‍රියශාන් කැතවා තිබෙන ආකාරයක් පිනියන්නේ ප්‍රථම පන්තු වාරයේ ක්‍රාත්මක කිරීම සඳහා ආරම්භක පිටිකරුවන් යුගලය දනුෂ්ක දිසානායක සමග මොම රිකාස් පිටිකරුවනි ආරම්භ කර තිබෙන්නේ දිවෙනවා අමිල ප්‍රියශාන් එවර පන්තු ඈදී යනවා කවල් කලාපයට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා ප්‍රමෝද හර්ෂණ පන්දුව රැකගෙන බාර කරන විට එම ලකුණත් සමග පන්දුවට පහර දෙන වෙන්නොස් බොලොන්නා කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු තුනේ සීමාවේ රැඳී පවතින මේ ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා පිටිය තුලදී අතිශයම උණුසුම් තරගයක් දාබර ක්‍රීඩා අලවල හේතු තුනේ මෙම තරගය ජැක්ග්‍රාන් එක්කන ලද කණ්ඩායම මේ දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6 තුලදී අවසාන මහා තරගයකට සුදුසුකම් ලබනවා නිසක වශයෙන්ම දෙවන කාණ්ඩේ කණ්ඩායම් 6ක් සිටිනවා එම කණ්ඩායම් 6 අවසාන තරගයේ සදා සුදුසුකම් ලබන කණ්ඩායමක් බවට පත් වෙනවා නිසක වශයෙන්ම සුදානම් ප්‍රියශාන් දනුෂ්ක දිසානායක හමුවේ ඊළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා වමාත් පිටිකරුවා දිසානායක හමුවේ සාර්ථක පන්දුව ක්‍රාත්මක ලබන්නේ පාදේ දැවටි ගිය පන්දුව කලුරාකින ක්‍රිකට්යා ඩෙෂාන් මෙන්ඩිස් පන්දුව රැකගෙන බාර කරන විට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා පිටිකරුවන් එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි පන්දුවට පහර දෙන කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු 4ේ සීමාවේ රැඳී පවතින මේ තියුණු තීරණාත්මක උණුසුම් තරගයක් ක්‍රියාත්මක වන්නේ කඩා පිටිය තුලදී සුදානම් ප්‍රියශාන් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මොමඩ් රිකා සමුවේ දකුණු අත්පිතිකරුවා අයිකුත් තරගය තුළදී ලක්කුණු 43ක් තම පිත්තෙන් ලබාගත් කුඩකයා හමුවේ සාර්ථක පන්දුවක් මිලින ප්‍රියශාන් කොට්ටාව එලිගන්ස් කණ්ඩායමට ප්‍රථම පන්දුවාරය තුළදී සුබදායි බලාපොරොත්තු රැගෙන එන පන්දුවාරයක් ක්‍රාත්මින් දනුෂ්ක දිසානායකට පායින්න දෙසින් කුඩකින් තිදනේ ක්‍රාන්දවා සිටනවා පිට ඉන්න දෙසින්ද ක්‍රිකට් තිදෙනේ ක්‍රාන්තවා තිබෙන ආකාරයක් පෙනී යන්නේ ලන්ඩන් ක්‍රිකට් කව කෝන ක්‍රිකට් ඩීප් මිඩ්විකට් ක්‍රිකට් ලන්ඩන් ක්‍රිකට් ඩීප් එක්ස්ට්‍රා කව ක්‍රිකට් ක්‍රාන්තවා සිනා දිනා ප්‍රමෝද හර්ෂණ ප්‍රථම පන්දුවටම කැටි පන්දුවට ඩීප් බැක් ඩිස්වාලේ කලාපෙන් සාර්ථක ලකුණු 4ක් පසුපස පාදයට පැමිණ මනරම් පන්දු ස්ථානගත කිරීම වමාත් පිටිකරුවා දනුෂ්ක දිසානායකට ප්‍රථම පන්දුවම කෙටි පන්දුවක් ලබා දුන්නේ ප්‍රමෝද තර්ෂණ බොහොම ස්තුතියි කියනවා මෙන් වමාත් පිටිකරුවා මේ වනවිට දිසානායක ලක්කුණු අතරට ප්‍රේෂ්ඨ වෙමින් සිටින ආකාරයක් පෙනී යන්නේ ලක්කුණු සංඛ්‍යාව ලක්කුණු 8ේ සීමාවේ රැඳී පවතින්නේ පන්දුවට පහර දෙන වෙන්නොස් බොලොන්නා කණ්ඩායමේ ලක්කුණු පුරව ලක්කුණු 8ක් ලෙසයි රැඳී පවතින්නේ සුදානම් ප්‍රමෝද තර්ෂණ මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා කුරණ නියෝන් කණ්ඩායම අතීතය තුළදී නියෝජනය කළාද ක්‍රිකට්යවර දක්ෂ පන්දු නවතා ලීමා කතරේ සීමාව ආසන්නේ කඩුරකින් ක්‍රිකට්යා ඩෙෂාන් මෙන්ඩිස් එක්වර පන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ එම සිටිය තුළදී ලක්කුණු දෙකක් කිමිනවා වයිට් පන්දුවක් ලෙස සනිටුවනනවා එම ලක්කුණු දෙකක් සමග මුල් ලක්කුණු සංඛ්‍යාව ලක්කුණු 10යි පන්දුවට පහර දෙන වෙන්නොස් බොලොන්නා කණ්ඩායමේ ලක්කුණු පුරව ලක්කුණු 10ේ සීමාවේ රැඳී පවතින්නේ මේ තියුණු තීරණාත්මක උණුසුම් තරගයක් ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා පිටිය තුලදී සුදානම් ප්‍රමෝද තර්ෂණ දක්ුණාත් පිටිකරුවා මොම රිකා සමුවේ මිලංග පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙන්නොස් බොලොන්නා කණ්ඩායම නියෝජනය කළද ක්‍රිකේ අතීතයේ තුලදී දියුල පිටි MMC යටියන වයිසිසි වැනි ප්‍රබල කණ්ඩායම් මේ ලාංකීය සැහැල්ලු පන්දුව තුළදී නියෝජනය කළද ක්‍රිකට්යා එහි පිටිකරු ඉනි ආරම්භ කළද අයෙක් මෙහි පන්දුවට පහර දෙන මොම රිකාස් වෙන්නොස් බොලොන්නා කණ්ඩායමේ වර්තමානයේ තුල සිටින අතිශය මවදානම් ක්‍රිකට්යා මෙම තරඟ මාලාවේ ලක්කුණු 43ක් ඉක්ුත් තරඟයේ තුලදී තම පිත්තෙන් සනිටුවන් කරගත් ක්‍රිකට්යා සුදානම් වන්නේ ප්‍රමෝද තර්ෂණට
මුණදීම සඳහා පායින්න ශක්තිමත් කර තිබෙනවා මෙම පන්දුවට පහර දෙන රිකාස්ටරේව. එවර කෙටි පන්දුව තුටු සනින් ක්‍රියාත්මකයි. ඩී මිටිකට් කලාපෙන් දකුණත් පිතිකරුවා මොම රිකාස්ගේ පිත්ත මේ හොඳින් ශබ්ද නගන ආකාරයක් පෙනී යන්නේ එක්කඩා පිටිය තුළදී මෙවැනිට ආරම්භක පිතිකරුවා නිකුලෙම ලක්කුණු අතරට බෙෂ්ටමින් සිටින්නේ උල්පත්ගම ප්‍රෙන්ස් ලයිප් චලෙන්ජ් රෝපි ට්‍රිකට් තාරංග මාලාව තුළදී මැදවච්චය මහජන ක්‍රඩා පිටිය තුළදී ක්‍රියාත්මක වන දැවන්ත පන්නේ ට්‍රිකට් තාරංග මාලාව මෙවනිට වර්ණවත් වී තිබෙන ආකාරයක් පෙන යන්නේ දෑබට ක්‍රඩාලෝල හිතුත්තුනි සුදානම් හර්ෂණ මීළංග පන්දුව මොම රිකා සමුවය ක්‍රාත්මක කිරීම සඳහා ලක්කුණු සංඛ්‍යාව ලක්කුණු දස්සේ සීමාව රැඳී පවති නෙවර උඩුගුඩේ රැඳී තිබෙන පන්දුව උබය සේන ලොන්නෝ පන්දුරක්කින ක්‍රඩකයා මිඩෝ කලාපේට දිවගෝස් සාර්ථක පන්දුරැක්කීමක් ප්‍රදර්ශනය කරේ. එ අවස්සරයෙන් වෙන්නොස් බොලන්නා කණ්ඩායමේ ආරම්භක දක්ුණාත් පිතිකරවා මොම රිකාස්ගේ කඩුල්ලා යහිමි වන්නේ මුල්ලක්කුණු සංඛ්‍යාව ලක්කුණු දස්සයයි පන්දුවට පහර දෙන වෙන්නොස් පොලොන්නා ලක්කුණු පුරුව ලක්කුණු දස්සයක් තුළදී ප්‍රථම කඩුල්ල දවා ගැනීමට සමත්වනවා. සාර්ථක ප්‍රතිඵල තම කණ්ඩායමට නාතු කිරීමට සමත්වනවා. ප්‍රමෝ දර්ශන පන්දු යව ක්‍රඩකයාද ආබර ක්‍රඩාලෝල හිතුත්තුනේ නවක පිතිකරවා ලෙස ක්‍රඩාපිටියට සම්බන්ධ වන්නේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ නාධ්‍යාපනය ලද ක්‍රඩකයා හිටපු ඉපාගම යුනයිටඩ් හිටපු රාගම සුපර් සික්ස් හිටපු යටියන වයිසස් හිටපු දර්ශන කොන්ක්‍රීට් හිටපු ආර්.අයි. කන්ට්‍රක්ෂන් ක්‍රඩකයා ඉස්සංක මදුසංක නවක පිතිකරවා ලෙස ක්‍රඩාපිටියට සම්බන්ධ වන ක්‍රඩකයාද ආබර ක්‍රඩාලෝල හිතුත්තුනේ සුදානම් ඉස්සංක මදුසංක මේ නොම්බර තුන පිතිකරවා ලෙසයෝ ක්‍රඩාපිටියට ප්‍රශ්ටවානේ මෙට්‍රික ක්‍රඩාව තුළ නංගුරුම බඳු ස්ථානය මේ නොම්බර තුන ස්ථානය මෙම ස්ථානය අතිශයම වැදගත් ස්ථානයක් ධ්‍යාබට ක්‍රඩාලෝල හිතුත්තුනේ ඉස්සංක මදුසංකට එරිව තිල්ල සමෘතුන්ග ඩී පිස්මාල්ලයි කලාපේ වයිඩ් ලොන්නෝන් දෙසට වන්නට මිලින ප්‍රියශාන් ලොන්නෝ දෙසට වන්නට උබයසේන රඳවා සිටිනවා. සුදානම් පන්දු යවන ක්‍රඩකයා ප්‍රමෝ දර්ශන මෙම පන්දුව කණ්ඩායම් දෙකටම අතිශයම වැදගත් මේ දෙවන පන්දුවාරය ඔබ අප රැඳී සිටින මෙනිට ක්‍රඩා පිටිය තුළදී ප්‍රමෝ දර්ශන සාර්ථක පන්දුවා කිස්සංක මදුසංක හමුවේ සාර්ථක පන්දුවා ක්‍රියාත්මක ලැබුවේ දක්ුණාත් පිතිකරවා ඉස්සංක මදුසංකට පිටත දෝලනයක් සහිත පන්දුවක් තත්වේ තිබෙන අද වෙනවා. පන්දු යවන ක්‍රඩකයා සාර්ථක පන්දුවක් ප්‍රථම පන්දුවම දනුෂ්ක දිසානායක සම්පූර්ණයම පරාජයට පත්වනවා. වමත් පිතිකරුවා හමුවේ සාර්ථක පන්දුවා ක්‍රාත්මක ලැබුවේ පන්දු යව ක්‍රඩකයා තරංග දක්ුණතින් මදවේගෙන් පන්දු යවන්නා කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ තුන්වන පන්දුවාරයේ ප්‍රථම පන්දුවම සාර්ථක පන්දුවා ක්‍රාත්මක ලැබුවේ ලක්ුණු සංඛ්‍යාවේ කිසිදු වෙනසක් නෑ. සුදානම් මිළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා පන්දු යවන ක්‍රඩකයා තියෙනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් එවර කෙටි පාන්දුවක් උඩු ගෝනේ රැඳී තිබෙන පාන්දුව කෙසේ වෙත රැක ගැනීමට හැකියාවක් නැහැ. දනුෂ්ක දිසානායක පසුපස පාදයට පැමිණ පුල්පාරා කෙල කිරීමට වෑයම් කළේ කෙසේ වෙත පිත්තේ දැවටෙන පාන්දුව පාන්දුව ඇදී යනවා එක් ලක්ුණක් කරා පැතිමාරු කර ගන්නවා. පිති කරවනේ අවස්ථරේ නම් ලක්ුණත් සමග ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 17 සීමාවේ රැඳී පවතින මෙවැනිට පාන්දුවට පහර දෙන වෙන්නොස් පොලොන්නා කණ්ඩායමේ ලක්ුණු පූර්ව මෙම කණ්ඩායම් දෙකම මුණගැසුණා. දැඹර ක්‍රීඩාලෝලි හිතුතුනි මිට සත්‍යාන්ත දෙකකට පෙර ක්‍රියාත්මක වූ ආඩියාගල දිවාරාත්‍රී ක්‍රිකට් තරඟ මාලාව තුළදී මෙම කණ්ඩායම් දෙක මුණගැසුණා. එම තර්කය ජයග්‍රහණය කිරීම සඳහා සමත්කම් දැක්වේ කොට්ටාව එලිගන්ස් කණ්ඩායමයි. මේ වෙන්නොස් පොලොන්නා සහ කොට්ටාව එලිගන්ස් නැවතත් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චය තුළදී මුණගැසී තිබෙන්නේ. සත්‍යාන්ත දෙකකට පසු අපූරු ගණිතිනුවක් විසඳා ගැනීම සඳහා එවර සාර්ථක පන්දුවක් කළුරකින්න ඩේෂන් මෙන්ඩිස් කළුරකින්න පන්දුව රැකගෙන කඩුල්ලට පන්දුව තමා ගැසුවත් කඩුල්ලේ නොදවිටින පන්දුව එක් ලක්ුණක් කරා පැතිමාරු කර ගන්නවා. ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 18 සීමාවේ රැඳී පවතින මෙ යුනිට්
පන්දුවට පහර දෙන වෙන්නොස් පොළොන්නා ලක්කුණු පුරව ලක්කුණු 18ක් ලෙසයි මෙවන විට රැඳි පවතින මේ තියුණු තීර්ණාත්මක තරඟයේ තුලදී බොමත් පිටිකරුවාට එරෙව පන්දු පිටිය සැකසීම සිදුකනු ලබන්නේ දාබර ක්‍රීඩාලෝලී හිත තුනේ හෙට දිනය තුලදී මෙම තරඟ මාලාවේ උතුරුමැද පළාත් කණ්ඩායම සහ උතුරු පළාත් කණ්ඩායම් තරඟ කරන අපූර්ව තරඟ මාලාවක් ලෙස හඳුනාගැනීමට හැකියාවක් තිබෙනවා. එවර පන්දුවක් යවන්නට ගොස් නැවතත් හැරි එන්නේ පන්දු යවන ක්‍රීඩකයා කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ පන්දු යවන්නා නැවතත් පන්දුවක් යවන්නට ගොස් හැරි එන්නේ සූදානම් වන්නේ තම සීමාවට පිය නගමින් මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා ඩි මිඩිකට් දෙසට වන්නට මිල්ල ප්‍රියෂාන් වයිල් ලොන්නන් දෙසට වන්නට උබේ සේන ලොන්න ඔබ් දෙසට වන්නට තිලන සමරතුංග එවර සාතක පාරක් ලොප්ට ඩොන් රයි උපන්දු පහර දනුෂ්ක දිසා නායකගේ මෙතෙක් වේලා නිහඬව තිබූ පිත්ත මේ තුන්වන පන්දු වාරයේ අවසාලෝල හිතොතුනි සුදානම් උබේ සේන වමතින් පන්දු යවන ක්‍රීඩකයා තම අතීත සගයට එරිව පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා එවර රිවර්ස් ෂිප් පහරා කෙල කෙරේ කෙසේ වෙතත් පිත්තේ දවට්ටා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එක්ලක්ුණා කරා පැතිමාරු කර ගන්නවා පිති කරුවන්නේම ලක්ුණත් සමග ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 25ක් දක්වා ඉහළ යනවා මේ යුනිට් ලක්ුණු 25යි පන්දුවට පහර දෙන වෙන්නොස් පොළොන්නා ලක්ුණු පූර්ව ලක්ුණු 25ක් ලෙසයි රැඳී පවතින මේ තියුණු තීර්ණාත්මක උණුසුම් තරගයක ඔබ අප රැඳී සිටින්නේ දැන් අපේ ක්‍රීඩාලෝලී හිතොත්තුනි මැදවච්ච මහජන ක්‍රීඩා පිටිය තුලදී තවත් පන්දු තුනක් ඉතිරිව තිබෙනවා. මෙම ඉනිම තුලදී ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා පිටිය තුල දනුෂ්ක දිසානායක සුදානම් වන්නේ මීළඟ පන්දුවට මුණ දීම සඳහා මේ දනුෂ්ක දිසානායක සහ මෙහි පන්දු යවන උබේ සේන දීර්ඝ කාලයක් එකට ක්‍රීඩා කළ අයවලුන් එක් කණ්ඩායමක් තුලදී සුදානම් දිසානායක වමත් පිටි කරුවා උබේ සේනට මුණ දෙන්නට එවර ලොන්නන් කලාපෙන් සාර්ථක පන්දු රැකීමක් මිලින ප්‍රියෂාන්ගේ සාර්ථක පන්දු රැකීමක් සමග දෙවන කඩුල්ල අහිමි වෙනවා පන්දුවට පහර දෙන වෙන්නොස් පොළොන්නා කණ්ඩායමේ මෙවැනි විට කඩුලු දෙකක් බිඳ වැටි ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 25ක් දක්වා ඉහළ යනවා. තවත් පන්දු දෙකක් ඉතිරිව තිබෙනවා. මෙම ඉනිම තුලදී මේ නවක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ මේ පිතිකරන ලයිස්තුව තුලදී වෙනස් පොළොන්නා කණ්ඩායමේ උසස් සීමාවක් ලබා දී තිබෙන ආකාරයක් පෙනී යන්නේ මේ දිනවල මොම ඩකිල් පිත්තෙන් දක්වන දක්ෂතා නිසාවෙන් වෙනස් පොළොන්නා කණ්ඩායමේ පිතිකරන ලයිස්තුව තුලදී උසස් සීමාවක් ලබා දී තිබෙන ආකාරයක් පෙනී යන්නේ නවක පිතිකරුවා මොම ඩකිල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ හෝ වමතින් පිත්තාසුරන ක්‍රීඩකයා දාබර ක්‍රීඩාලෝලී හිතොත්තුනේ සුදානම් උබේ සේන වමතින් පන්දු යවන ක්‍රීඩකයා කිල් හමුවේ එවර සාතක පන්දුවා කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පිතිකරණාන්තයේ සංක මදු සංක ලබා ගන්න ආකාරයක් පෙනී යන්නේ දකුණාත් පිතිකරුවා. ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 25 සීමාවේ රැඳී පවතින්නේ සුදානම් මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා ක්‍රා පිටිය තුලදී අවසන් පන්දුව මෙම තරගයේ ප්‍රතිපලයට මනා පිටු වහලා කරනවා නිසක වශයෙන් අවසන් පන්දුව දිවෙන උබේ සේන වමාත් පන්දු යවන සාතක පාරක් මේ අවසන් පන්දුව තුලදී එලකන ලද 6 පහර එක්ස්ට්‍රා කවර් කලාපේ නිසංක මදු සංක එලකන ලද 6 පහර දාබර ක්‍රීඩාලෝලී තුත්නේ තරමක් මේ තරඟ විනාශ කරන්නට හේතුපාදක වන 6 පහරක් ලෙසත් හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා. ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 31යි ලක්ුණු 32ක් ලබාගත යුතුයි. තරඟයේ ජයග්‍රහණය කරන්නට නම් සුදානම් ප්‍රථම පන්දු වාරයේ ක්‍රාත්මක කිරීම සඳහා ආරම්භක පන්දු යවන විචරා දක්ෂන් කැඳවා තිබෙනේ ප්‍රථම පන්දුවටම
නුවන් කෝදා ගොඩ ලොප්ට ටෝන් ඩ්‍රයි උපන්දු පහරා කෙළ කරේ එක සිවිතාත් මෝම ඩකිල් දෙවරක් සිතිය යුතු පන්දු රැකීමක් ලොන් නොන් කලාපින් දෑබරිකට අලුල හිතුතුරේ එම සිදිය තුළද ඒක්ලාක්කුණා කරා පැතිමාරු කර ගන්නවා පන්දුවට පහරදුන් කොට්ටා වෙලිගන්ස් කණ්ඩායම තිල්ල සමරතුංග පන්දුවට පහරදුන් ක්‍රඩක්‍යා දෑබරි ක්‍රඩා ලෝලි හිතව තුනේ එවර විචරා දක්ෂන් පන්දුවා කියවන්නට ගොස් නැවතත් හැරු එන්නේ මේ රක්වාන ප්‍රදේශයෙන් මේ සැහැල්ලු පන්දුවට ආත්පොත් ඇබූ ක්‍රඩකෙක් මේ පන්දු යවන ක්‍රඩක්‍යා විචරා දක්ෂන් හිටපු වැලිකම රොයල් ක්‍රඩක්‍යා සූදාන වන්නේ පන්දු යෑම සදා නුවන් කෝදා ගොඩ හමුවේ දක්ුණ තිබිත් හසුරණ ක්‍රඩක්‍යා කෝදා ගොඩ හමුවේ මීළඟ පන්දුව ක්‍රාත්මක කරන්නට එවර සාර්ථක පන්දුවක් මොම රිකාස් සාර්ථකව පන්දුව රැක ගන්නවා සමගම කිසිදු ලක්ුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු එකේ සීමාවේ රැඳී පවතින්නේ මේ විනිට තියුණු තීරණාත්මක උණුසුම් තරගයක් ක්‍රියාත්මක වන්නේ කඩා පිටිය තුලදී සුදානම් මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා කඩා පිටිය තුලදී දක්ුණ තින් මදවේගෙන් පාන්දු යාමට ක්‍රිඩක්‍යා දෑබර ක්‍රීඩා ලෝලෙ හිතුතුනේ එවරත් විචරා දක්ෂන් ක්‍රියාත්මක කළා දෙම පාන්දුව වයිට් පාන්දුවක් ලෙසයි සනිටුවන් කරානේ අවසරේ නෙක් ලක්ුණා කිමියනවා පාන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් කණ්ඩායමට එම ලක්ුණත් සමග මුල් ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු දෙකේ සීමාවේ රැඳී පවතින මෙවැනිට ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු දෙකයි දෑබර ක්‍රීඩා ලෝලෙ හිතුතුනේ සුදානම් වන්නේ මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා කඩා පිටිය තුළදී පන්දු යවන ක්‍රඩක්‍යා දාස්කන් කෝදා ගොඩ ක්‍රාත්මකයි සාර්ථක පන්දු පහරා කෙලකන් ලැබුවේ එම ලක්ුණු හයත් සමග මුල් ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු අටක් දක්වා ඉහළ යනවා සාර්ථක ලොප්ට ටෝබ්‍රායි පන්දු පහරා කෙල කරමින් ලක්ුණු අටක් දක්වා ලක්ුණු පූර්ව ඉහළ යන්නේ කොට්ටා එලිගන්ස් කණ්ඩායමේ සුදානම් වන්නේ විචරා දක්ෂන් මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා කඩා පිටිය තුළ ඒ වගේම පුත්තලම නිවුසික් සහ පුල්මුඩේ අතර තර්ගය පන්දු හතර බැගින් යවන පන්දු ආර දෙක ක්‍රියාත්මක වන බවයි ප්‍රධාන තර්ග සංවිධායකවරයා දන්වා සිටින්නේ මන්ද කාලය පිළිබඳව ප්‍රශ්නාර්ථයක සිටින්නේ දෑබර ක්‍රීඩා ලෝලෙ හිතුතුනේ මෙවැනි කැඳවා තිබෙන මොමඩා කිල් වමතින් පන්දු යවන ක්‍රඩක්‍යා මේ දීර්ඝ කාලයක් වෙන්නස් බොලොන්න කණ්ඩායම නියෝජනය කළාද ක්‍රඩක්‍යා එවර ඉතා හොඳ වේගයක් රැඳී තිබුණා එම පන්දුව තුළදී එක්ලාක්ුණා කරා පැතිමාරු කර ගන්නවා පිතිකරුවන් සාර්ථක නොවන පන්දුවක් වයිට් පන්දුවක් ලෙසයි සනිටුවන් කරන්නේ ඒ අවසරේ නෙක්ලාක්ුණා කිමියුණා පන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් කණ්ඩායමට ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 11යි පන්දුවට පහර දෙන එලිගන්ස් ලක්ුණු පූර්ව ලක්ුණු 11 සීමාවේ රැඳී පවතින්නේ සුදානම් අකිල් මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා එවර සාර්ථක පන්දුවක් තිල්ල සමරතුංග හමුවේ තම අතීත සගයා තම අතීත නායකවරයා මැදවච්චේදී මුණ ගැසුණු විට සාර්ථක පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ පන්දු යවන ක්‍රීඩකයා මොමඩ අකිල් සහ මේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා තිල්න සමර්තුංග බොහෝ කාලයක් වෙන්නස් බොලන්න කණ්ඩායම සහ දිමියාව කණ්ඩායම සමග එකට තර්ක කළ අයවුලුන් ද අපර ක්‍රීඩා ලෝලෙ හිතුත්නේ වරත් මොමඩ අකිල් සාර්ථක පන්දුවක් සමර්තුංග හමුවේ ක්‍රියාත්මක ලැබුවේ ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 12යි මේ වෙන විට පන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් ලක්ුණු පූර්ව ලක්ුණු 12 සීමාවේ රැඳී පවතින්නේ දෙවන පන්දුවාරයේ තුලදී ඔබ අප රැඳී සිටින්නේ මේ වෙනිට ක්‍රීඩා පිටිය තුලදී සුදානම් මොමඩ අකිල් මීළඟ පන්දුව ක්‍රාත්ම කිරීම සඳහා දිනනවා ලෙෆ්ට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් කෝදා ගොඩ සාර්ථක පන්දු ස්ථානගත කිරීම කෙසේ වෙත දනුෂ්ක දිසා නායකගෙන් හතරේ සීමාව ආසන්නේ දක්ෂ පන්දු රැකීමක් ලොන්ඩන් පන්දු රැකෝ ක්‍රඩකයා ඒ අවසරයෙන් එක් ලක්ුණක් පමණයි හිමිවන්නේ පන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් කණ්ඩායමට එම ලක්ුණත් සමග ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 13ක් දක්වා ඉහළ යනවා මේ වනිට ලක්ුණු පූර්ව ලක්ුණු 13 සීමාවේ රැඳී පවතින දෑබර ක්‍රීඩා ලෝලෙ හිතුත්නේ සුදානම් අකිල් මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා වමාත් පන්දු යවන්න
එවර දක්ෂන් විචරා අදක්ෂන් පන්දු රැක්කගෙන බාරකරන්න එඩි පෙක්ෂරා කව කලාපේ නෙක් ලක්ුණා කරා පැත්තිමාරු කරගන්න එම ලක්ුණත් සමග ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 14යි පන්දුවට පහර දෙන කොට්ටා වෙල්ලිකන්ස් ලක්ුණු පුරව ලක්ුණු 14ක් ලෙසයි රැඳී පවතින මෙවිනිට වෙන්නස් පොලොන්නාසා කොට්ටා වෙල්ලිකන්ස් අතර තරංගවත්ය මහචාන ඉක්කඩ අපිටිය තුලදී ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 15 සීමාවේ රැඳී පවතින්නේ පන්දු අටක් තුලදී තව ලක්ුණු 17ක් ලබා ගත යුතුයි. එවර සමරතුංග පුල් පහර කෙසේ වෙතත් හරිහැටි පිටේ දවටා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ සමරතුංගට. නිසක වශයෙන්ම තරමක් අවදානම් පන්දුව ක්‍රියාත්මක කරේ කෙසේ වෙතත් එම පන්දු පහර පිළිබඳව වෙන්නස් බොලන්නා ක්‍රිකින්ට සුබදායි ප්‍රතිඵල රැගෙන ආ පන්දු පහරක් ලෙස හඳුනා දීමට හැකියාවක් තිබෙනවා. ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 16යි සුදානා මාෂාන් කෝදාගොඩ හමුවේ මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා එවර උඩ පන්දුව මොම රිකාස් නිපන්දුවක් ලෙස සනිටුවන් කරනවා. ඒ අවස්ථරේ නෙක් ලක්ුණා කිමිනවා පන්දුවට පහර දුන් නුවන් කෝදාගොඩට නමුත් වතාවක් ජීවය හිමි වුණා ක්‍රීඩා පිටිය තුලදී. හෂාන් නිපන්දුව ක්‍රියාත්මක ලැබුවේ ක්‍රීඩා පිටිය තුලදී. දැන් තත්ත්වය තරම කවදානම් දෑබර ක්‍රීඩාලෝල හිතුත්නි ලක්ුණු 17යි මුල් ලක්ුණු සංඛ්‍යාව පන්දුවට පහර දෙන කොට්ටා වෙලිකන්ස් ලක්ුණු පුරව ලක්ුණු 17ක් ලෙසයි රැඳී පවතින්නේ සුදානම්. මීළඟ පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා දක්ුණු තිමාදවේගෙන් පන්දු යවන එවර කෝදා ගොඩ ප්‍රදර්ශනාත්මක පන්දු පාරක් දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. වයිඩ් ලොන් නොප් කලාපෙන් සාර්ථක පන්දු ස්ථානගත කිරීමක්. ලොන් නොප් පන්දු රැකු ක්‍රීඩකයා සහ ඩිපෙක්ෂරා කව පන්දු රැකු ක්‍රීඩකයන් අතර තිබූ හිදසෙන් සාර්ථකව පන්දු ස්ථානගත කරා. ලොප්ට ටොබ්‍රයි පන්දු පාර සාර්ථකයි එම ලක්ුණු 4ත් සමග ලක්ුණු සංඛ්‍යාව ලක්ුණු 21 සීමාවේ රැඳී පවතින මේ වනවිට පන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් කණ්ඩායමේ ලක්ුණු පුරව ලක්ුණු 21 ක්ලස්සයි රැඳී පවතින සුදානම් මිලංග පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා එවර ලොන්ඩන් කලාපිටයි පන්දු ඇදීනේ ලක්ුණ කරා පැතිමාරු කර ගන්නවා පිතිකරුවන්. එම ලක්ුණත් සමග ලක්ුණු 22 තොක්කා ඉහළ යනවා මේ වනවිට ලක්ුණු පුරව ලක්ුණු 22 සීමාවේ රැඳී පවතින්නේ. මෙම පන්දුව අතිශයම වැදගත් පන්දුව දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. නිසක වශයෙන්ම අවසන් පන්දුව මේ තුන්වන පන්දු වාරය තුලදී ලක්ුණු 10ක් අවශ්‍යයි පන්දු 5ක් තුලදී. මෙම තරඟයේ ප්‍රතිපලයට මනා පිටුවාලක් වනවා මෙම පන්දුව සුදානම් සමරතුංග. එවර තිල්න සමරතුංග සාර්ථක පන්දු පහරක් ලොප්ටට් ඕන්ඩ්‍රයිව් පන්දු පහර දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. එම ලක්ුණු 6ත් සමග මෙවන විට පන්දුවට පහර දෙන කොට්ටා එලිගන්ස් කණ්ඩායමේ ලක්ුණු පුරව ලක්ුණු 28ක් දක්වා ඉහළ යනවා. දැන් තත්ත්වය පන්දු 4ක් තුලදී ලක්ුණු 4ක් ලබා ගත යුතුයි තරඟය ජය ගන්නටම්. පන්දු 4ක් තුලදී ලක්ුණු 4ක් අවශ්‍යතාවය මෙවනිට කොට්ටා එලිගන්ස් සහ වෙන්නස් බොලොන්න අතර තියුණු තීරණාත්මක උණුසුම් තරගය ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කිරීම සඳහා. මොහමඩ් අල්පාන් කැඳවා තිබෙන ආකාරයක් වෙන යන්නේ හිටපු දිවුල පිටිය MMC ක්‍රීඩකයා දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. අල්පාන් සුදාන වන්නේ කොදාගොඩ හමුවේ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා. කළු රැකීමේ කාර්තව්‍ය නිරත වුණු මොහමඩ් රිකාස් සුදානම් පන්දු යවන ක්‍රීඩකයා මොහමඩ් අල්පාන් ප්‍රථම පන්දුව කණ්ඩායම් දෙකටම අතිශයම වැදගත් පන්දුවක් බවට පත්වනවා දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. පායින් ශක්තිමත් කර තිබෙන අනුවන් කොදාගොඩ තෙරෙව දින අල්පාන් වමතින් මාධවේගෙන් පන්දු යවන්නා. එවර දැබි යාමා ක්ලස්සයි සන්තුවන් වන්නේ. දැන් තත්ත්වය පන්දු 3ක් තුලදී ලක්ුණු 4ක් අවශ්‍යයි නුවන් කොදාගොඩගේ කඩුල යහිමි වන්නේ පන්දුවට පහර දෙන කණ්ඩායමේ දාබර ක්‍රීඩාලෝල හිතුතුනි. පන්දු 3යි
ලක්කුණු හතරක් ලබා ගත යුතුයි. මෙම තරගයේ ජයග්‍රහණය කරන්නටම් තිලන සමර්තුංග තවමත් ක්‍රීඩා පිටිය තුළදී ප්‍රදේශ සිටිනවා. නවක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ නම්බර 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට ඩෙෂාන් මෙන්ඩිස් සම්බන්ධ වන ආකාරයක් පෙනී යන්නේ. දැන් තත්ත්වය පන්දු 3යි ලක්කුණු 4යි අල්පාන් සුදානම් සමරතුංග හමුවේ පන්දු යවන්නට දිවෙනවා. වම්මත්ින් මාධවේගයෙන් පන්දු යවන අල්පාන් ටෙරිව සමරතුංග ප්‍රදර්ශනාත්මක පන්දු පාරක් තාබර ක්‍රීඩාලෝල හිතොත්තුනේ ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපෙන් සාර්ථක ලොප්ට ටොප් ඩ්‍රයිව් පන්දු පාරක් කෙල කරමින් තරංගය ජයග්‍රහණයකින් ලබනවා. පන්දුවට පහර දුන් කොට්ටාව එලිගන්ස් ක්‍රිඩකින් වෙන්නොස් බොලොන්නා ක්‍රිඩකින් පරාජයට පත් කරමින් වෙන්නොස් බොලොන්නා කණ්ඩායමට